జేసుని పాపియు అపట దయా వినవాసుదే స్వామి. మేమ తమై మహాశికురాదా దవసేది క్రిసుస్ వహన్సే ఉకుత్వన మోహతేది సియులుము దేనా దనగహలా గాయనా కరాన్నే. అద దవస కియన్నే కథోలిక క్రిస్తు భక్తికయంట సువిశేషీ దవస. తమాగేమ ఆగమేక శాస్త్రువరయ జీవితే పూజా కర్న దవస. నికమ్మ నికమ్ పూజా కరే నహే. ఉన్ వహన్సే యాపత కరలా హొంద కరలా మే ఎతకుట తమై మే ఎదా దవసేది కురుస ఎట పత్ కరలా కురుస యన గహల మరన్న తీందు కరే. బరబ్బాస్వ నిదాస్ కరవ క్రిస్తుస్ వహన్సేవ కురుసేట ఎన గసవ కిల కై గెహువా. రత్రన్ అమ్మే తాత్తే పుతే దువే క్రిస్తుస్ వహన్సే ఎదా జెత్సమనియే సిబ సిప వెలంద గన్నకొట నిహండాయి. ඇහුවා ඇයි ඔබ සිප වැළඳගෙන මා පාවලා දෙන්නේ කියලා. ඊට පස්සේ පිලාත් ඉදිරියේ උන්වහන්සේ නිහඬයි දන්නවා නේ මේක මේ බොරුවක් කියලා. පිලාත් අතු හොදනවා ජේසුව පාවලා දෙනවා. කුරුසේ කරට තියෙනකොට උන්වහන්සේට දැනෙනවා මේක එදා පල් හොරුන්ට තිබිච්ච නේ ගොඩක් විදියට වැරදි කරපු මිනිමරපු මිනිස්සුන්ට තිබිච්ච දඬනයක්. හැබැයි ස්වාමීන් වහන්සේ අල්ලපු ගාමේ කුරුසේට උන්වහන්සේ ශුද්ධ කුරුසේ බවට එකපත් කෙරෙව්වා. උන්වහන්සේ මේ පාද නමස්කාරයේ පුරාවටම ජීවිතේ අරගෙන ගිහිල්ලා උන්වහන්සේ ඉඩ දෙනවා කුරුසේද තියලා ඇන ගහන්න. ඉඩ දෙන්නේ ඇයි? ඔබට මට ආදරේ නිසා. වෙන ක්‍රමවේදයක් තිබුණේ නැහැ ඔබව මාව පාපයෙන් ගලව ගන්න. ඒ නිසා උන්වහන්සේ කුරුසේ ඉන්න කාල පරිච්ඡේදය තුල කියනවා, පියාණනි මට පිපාසයි. ඒ පිපාසය සංසිඳ වෙන්නට ඕනේ. උන්වහන්සේ කියනවා, නේ ශ්‍රිය මෙන්න ඔබේ පුත්‍රය, පුත්‍රය මෙන්න ඔබගේ මෑණියෝ. උන්වහන්සේ කියනවා, නේ සියල්ල නිමාවිය. හැබැයි උන්වහන්සේ ඔක්කොම කියන ගමන් ප්‍රබලම වචනයක් කියනවා, පියාණනි පියාණනි මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමාව දුන්න මැනවයි කියලා කියනවා. එතන තමයි සම්පූර්ණම කතා වස්තුව අනිත් පැත්තට හැරුණේ. ස්වාමින් වහන්සේට වෛර කරපු, ස්වාමින් වහන්සේට ගහපු, ස්වාමින් වහන්සේව හෙලා දැක්ක ඒ සියලුම දෙනාට උන්වහන්සේ කියනවා, තාත්තේ සමාව දෙන්න කියලා. බලන්න මේ තාත්තේ ප්‍රතිපදාවේ. එහෙනම් අද දවස සමාවේ උල්පතක්, දෝර ගලන මේ පිටාර ගලන දවසක්. එනිසා දෙවියන් වහන්සේගේ සමාව ඔබට අහිදින්න පුළුවන්. ඒ සමාව ඔබට ඉල්ල ගන්න පුළුවන්. ඒ සමාව ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඒ සමාව ඔබේ ජීවිතයට අලුත් පිටුව පෙරලව ගන්න පුළුවන්. එනිසා මහා සිකුරාදා කියන දේ නිකම්ම නිකම් පාස්කු නාට්‍ය කරනවා හෝ නැත්තම් සුරුවමේ ප්‍රතිමාවෙන් තියෙන ඒ ඉහළ පහළ යාම සිදුවෙන දවසක් නෙමේ. දෙවියන් වහන්සේගේ ආදරය ජීවමානව භුක්ති විඳින දවසක්. එනිසා බය වෙන්න එපා. ප්‍රශ්න තියේවි, කරදර තියේවි, වේදනාවන් තියේවි. ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ මාත් එක්ක මිය ඇදෙන්න, මාත් එක්ක ඔබට උත්සාහන වෙන්න පුළුවන් කියලා. එනිසා උන්වහන්සේට අපි කියමු, ජේසුනි ඔබ වහන්සේ එදා දවසේදී දින තුනකින් උත්සාහන වෙන්න තමයි මිය ඇදුනේ. ඔබ වහන්සේ දැනගෙන හිටියා දින තුනකින් අවදි වෙනවා කියලා. ඔබ වහන්සේ දැනගෙන හිටියා එදා දවසේදී ඔබ වහන්සේ වහලා තිබිච්ච ඒ සළුවට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම කිරණයන් තුළ ඒක එහෙම පතිත වෙනවයි කියලා. එනිසා ඔබ වහන්සේ නොදැනුවත්ව කිසිම දෙයක් වුණේ නැහැ. එනිසා ස්වාමීනි ඔබ වහන්සේගේ දේව කැමැත්ත ඉෂ්ට කරන්න, බොහෝ දිනෙක වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න, වැය කරන්න, වැය වෙන්න, කැඩෙන්න, බිඳෙන්න, නැතිවෙච්ච සම්බන්ධතාවය
නැවත වතාවක් ගොඩනගන්න, අපිට වෛර කරන අයට සමාව දෙන්න, අපේ එක කම්බුලකට ගැහුවොත් අනිත් කම්බුල හරවන්න තරම් බහැපත් ගතියක් අපේ ජීවිතවලට ජනිත කරන්න තිසපිහිටයි.